කොහොමද ඔයාලා හැමෝටම අද අපි වීඩියෝ එක සාකච්ඡා කරන්න යන්නේ 11 ශ්‍රේණිය VJ භාගම වල 4.3 අභ්‍යාසය. ඒ කියන්නේ අන්තිම අභ්‍යාසය. අපි සාකච්ඡා කරා පුරික්ෂණ අභ්‍යාස 4.1 අභ්‍යාසය. මේ වීඩියෝ එකේ 4.2 අභ්‍යාසය. මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි මේක සාකච්ඡා කරලා ඊට පස්සේ. හරි හැමදේම කියනවා වගේ ටියුටර් එකේ ඉන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ උත්තරත් එක්ක. හරි අපි එහෙනම් වැඩි කල් වේලා නොගෙන අපි යම් සාකච්ඡා කරන්න 4.2 අභ්‍යාසය. මේක ගණන් සාමාන්‍යයෙන් 10ක් තියෙනවා. ඔව් 10ක් තියෙනවා. අපි ඒ බලමු. පහ බෙදීම x බෙදීම 10 බෙදීම x. ඔක සුළු කරමු. හැමෝම දන්නවා බෙදීමක් වැඩි කිරීමක් විදියට ලියුවම ඊට පස්සේ හම්බ වෙන කුඩයට මාරු කරන්න ඕනේ. බෙදීම වැඩි කිරීම කරනවා කියන්නේ කුඩයට මාරු කරන්න ඕනේ ඊළඟ පදේ. කුඩයට මාරු කරාම x උඩට ගිහලා යට 10 වෙනවා. මම ඕක හැමදෙයක් දැන් ඊළඟ ගණන් වලට මම කියන්නේ යන්නේ. බෙදීමක් වැඩි කරාට පස්සේ ඊට පස්සේ තියෙන කුඩයට මාරු වෙනවා කියලා මම ඊළඟ ගණන් වලට කියන්නේ යන්නේ. ඔයගොල්ලෝ දන්නවා පොඩි කාලේ දන්නා. හරිනේ. මම ඔකට විතරයි කිව්වේ. හරි. දැන් සුළු කරමු. x ට x කැපුණා 10ට 5ව 2යි. උත්තරේ භාගය. හරි. b එක බලමු මොකක්ද? m බෙදීම 3යි m බෙදීම 2යි n වර්ගේ. ඕක බෙදීම වැඩි කිරීම විදියට ලිව්වා මෙන්න මෙහෙම උඩට මාරු කරලා. දැන් සුළු කරමු. m ට m කැපුණා. මේ n ට මේක n එකක් කැපුණා. උඩේ තිරනවා 2යි n බෙදීම 3. අපි බලමු c x දන 1 බෙදීම y බෙදීම දෙවාරයක් x දන 1 බෙදීම x උඩයට මාරු කරමු බෙදීම වැඩි කිරීමක් විදියට ලියලා. හරි දැන් කපන්න බලමු x දන 1ට මේ සම්පූර්ණ x දන 1 කැපෙනවා උඩේ තිරෙනවා x යටි තිරෙනවා 2යි y. හරි අපි ඊළඟට යම් उड़ीन देखा उड़ी देख දෙකයි a වැඩි කිරීම 3 බෙදීම a වෙන 2 පෑන පේන්නේ නැහැ මම ඒ නිසා අතුපාඩ පෑන ගන්නවා මේක මෙතනට ගේනවා a වෙන 2 2යි a වැඩි කිරීම 3 a වෙන 2 උතන a වෙන 2ට a වෙන 2 කැපෙනවා මේ දෙකට මේ දෙක කැපෙනවා උඩේ තිරනවා 3 යට තිරනවා 3 බෙදීම a හරි අපි ඊළඟ ගාන යමු e මම මේ ටික ඔක්කොම අකනවා මේ බෝඩ් එක මට මදි ඇත්තරම මේ බෝඩ් එකේ මාරු වෙන්න ඕන නැත්නම් ඔයගලන්ට අකුරු කමෙන්ට් කරලා තිබ්බා මේ අකුරු පැහැදිලි නෑ මේ කොහොම අතර මගේ අකුරු එච්චර මේ පැහැදිලි නෑ එහෙමකුත් තියෙනවා නැතුව නෙවෙයි අවණිගේ ඉතින් මට මේ ගාන ලස්සනට හදන්න යන්න බෝඩ් එකේ ඉඳන් මදි ඒකත් හේතුවක් කොයි දෙක තමයි තියෙන්නේ अड़पाड़ू ඒගොල්ලෝ කියන්න බය නැතුව මේක මේකයි වැරදි මේක තව අඩු වැඩි කරන්න ඕනද මේ කොහොමද වීඩියෝ ක්වොලිටි එක කොහොමද අකුරු ලස්සන ලියන්නද ඒවා කියන්න ඒකට තමයි මගේ අඩුපාඩු හදා ගන්න පුළුවන් එහෙම කියීම තුලින් දැන් වාටත් වැඩක් වෙන ඒකට වාටත් මේක හරියට වීඩියෝ එක එනවා මම ලස්සන්ට පොර මේක හදනවා බය වෙන්න එපා එහෙම කියන්න කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙන එක කියන්න වීඩියෝ එකේ අදහස් කියන්නනේ අනිවාර්යෙන් කියන්න හරි එහෙනම් අපි ඊ බලමු ත්‍රිමං කැලිම x එකක් එළියට ගන්නවා x දන 4 බෙදීම 3යි y වැඩි කිරීමක් විදියට ලිව්වා මෙතන x වර්ග කිරීම 16 කියලා මම මෙහෙම ලියා ගන්නම්කෝ හරි x x දන 4 3යි y වැඩි කිරීම 12යි y වර්ගේ ඔයගලන්ට මේ x වර්ග කිරීම 16 කියන වර්ග දෙක අතරේ
वर्ग देखकर अंतरे मेक लिव मेन एक्स ऋण हाथ रही एक्स धन हाथ रही දැන් කොහොමද ආවේ කියලා මම කියන්නම්. මම කැට කියන්නම්කො. x වර්ගය 16 කියන්නේ 4 වර්ගය. දැන් පේනවනේ වර්ග දෙකක අන්තරය. ඕක ලියන්න පුළුවන් x 4යි x 4යි. හරිනේ. දැන් සුළු කරමු. x 4ට x 4ක් කැපුණා. මේ y-ට 1y එකක් කැපුණා. 12ට 3 ඒව 4යි. උඩේ දිනනවා x 4යි y. කියන්නේ 4යි x y. යටේ දිනනවා 3y කැපුණා x 4යි. ඕක තමයි උත්තරේ. 4 x y බෙදීම x 4. F එක කියන්නේ p වර්ගය ධන p q. p වර්ගය ඍණ p r බෙදීම p වර්ගය ඍණ q වර්ගය p වර්ගය ඍණ r වර්ගය. දැන් සුළු කරමු. මේ p p වර්ගය දන p q ගෙන් p එකක් එලියට ගත්තම p දන q මේකෙන් p එකක් එලිය ගත්තම p ඍණ r බෙදීම කියන්නේ වැඩි කිරීම p වර්ගය ඍණ r වර්ගය p වර්ගය ඍණ q වර්ගය මත මේක ඉතින් සුළු ගන්න පෙළියෙන් සුළු ගන්න වුණා ඔබට අක් ගන්න ඒකදී ඕගලන්ට ඕනෙට තියෙන්න එපා හරිනේ හරි මම මේක මෙහෙම ලියා ගන්නවා වර්ග දෙක අතරේ නෙමෙයි දෙක තියෙන වර්ග දෙක අතරේ ප්‍රසාරණය කරාම ඕක එන්නේ. මේ වර්ග දෙක අතරේ කොච්චර එනවද බලන්න මේ ගණන් ටික හැදුවනා ඕගලන්ට වර්ග දෙක අතරේ නැතින්නේ. කොච්චර එනවද දැක්කනේ. දැන් බලමු p ධන q p ධන q කැපෙනවා. p ඍණ r කැපෙනවා. p ට p කැපෙනවා. උඩේ දිරනවා p ධන r යටේ දිරනවා p ඍණ q. ඔච්චරයි උත්තරේ. p ධන r බෙදීම p ඍණ q. අපි යන් ඊළඟ ගන්නට g m වර්ග ඍණ 4 බෙදීම m ධන 1 බෙදීම m ධන 2 m වර්ග ධන 2යි m ධන 1 සුළු කරමු වර්ග දෙකක අන්තරයක් උඩ තියෙන්නේ m ඍණ 2යි m ධන 2යි m ධන 1 බෙදීම වැඩි කිරීමක් විදියට මම ලියා ගන්නවා දැන් මට මේක මට එකපාර ලියන්න පුළුවන් මම කියන්නේ ඕගලන් තේරෙන්න දෙන්න මම එකපාර ලියන්න යන්නේ නැහැ සමහර කට්ටිය එකපාර තේරෙන්න හරිද m ඍණ 2යි m ධන 2යි m ධන 1යි m වර්ගය ධන 2යි m ධන 1 කියන්නේ m ධන 1ේ සම්පූර්ණ වර්ගය. ඕක ප්‍රහාණය කරලා බලන්න මේක එනවා. හරි. දැන් සුළු කරමු. m ධන 2ට m ධන 2 කැපුණා. m ධන 1ට m ධන 1ක් කැපුණා. ඔලෝඩ උඩයි ඉතිරි වෙනවා. m ඍණ 2යි m ධන 1යි. යට කීයක් අතිරි වෙන්නේ නැහැ කැපිලා තියෙන්නේ. ඕක තමයි උත්තරය. අපි යම් h x වර්ගය y වර්ගය ධන 3යි xy බෙදීම 4යි x වර්ගය ඍණ 1 බෙදීම xy ධන 3 2යි x ධන 1 දැන් සුළු කරමු මෙතනින් අපිට xy එකක් පොදුවට ගන්න පුළුවන් එතකොට ඉතිරි වෙන xy ධන 3 පොදු වර්ග දෙකක අතරේ මේ තියෙන්නේ 4x වර්ග ඍණ 1 කියන්නේ දෙකයි x වර්ගය ඍණ k වර්ගය. ඔය පොදු අන්තර කියන්නේ පොදු මේ වර්ග දෙක අතරනේ ඔක ප්‍රසාරණය ගාම් දෙකයි x ඍණ 1 දෙකයි x ධන 1 වෙනවා. වැඩි කිරි බෙදීමක් වැඩි කිරීමක් විදියට උඩයට මාරු කරලා ලියනවා xy ධන 3. දැන් සුළු කරමු xy ධන 3ට xy ධන 3ක් කැපෙනවා. දෙකයි x ධන 1ට දෙකයි x ධන 1ක් කැපෙනවා. උඩේ දිරවන xy යට දිරවන දෙකයි x ඍණ 1. හරිනේ. xy බෙදීම දෙකයි x ඍණ 1 උත්තරේ. අපි යන් අන්තිම ගාන්ට නෙවෙයි ඊළඟ කලින් ගාන්ට i ඔයගොල්ලන් දිවි මේක කරන්න ඕන නම් විනාඩි ගණන් හදන එක කියන්නේ විනාඩි 15ක උඩින් පරිම විනාඩි 15ක් කියලා හරි i a වර්ග ඍණ 5යි a බෙදීම a වර්ග ඍණ 4යි a ඍණ 5 බෙදීම a වර්ග ඍණ a ඍණ 2 a වර්ග ධන 2යි a ධන 1. ඔබ සුළු කරමු. ඒකම මම එලියට ගත්තම a ඍණ 5යි. මේකේ මම කෙලින්ම ලියා ගන්නවා සාධක ඍණ 5යි සාධක කඩමු ඍණ ඍණයි ධන. ඒ කියන්නේ 5 වරක් 1යි. ඒ කියන්නේ x ඍණ sorry. a ඍණ 5යි.
ඒකයි තමයි සාධක ඔගොල්ල සාධක කල්ල බලන්න ඔබ තමයි එන්නේ හරිනේ මම අතෙන්ට නකන් හරි ඇදුවේ මේ ඔයාලා තේරෙන්න හරිනේ හරි වැඩි කිරීම මේක මෙහෙම ලියාගන්නු 2a ධන 1 බෙදීම a වල් කිරීම a වීම 2 හරි මම ආයි මේක ලියාගන්නම් a වර්ගය නම් 2a ධන 1 කියන්නේ a ධන 1 ගේ වර්ගය මේක අපි සාධක කඩමු ඍණ 2 ඍණ 2 ධන දෙවරක් එකයි. ඒ කියන්නේ a ඍණ 2 a ධන 1යි. දැන් සුළු කරමු. a ඍණ 5ට a ඍණ 5 කැපුණා. a ධන 1ට a ධන 1ක් කැපුණා. මේ ධන 1ට මෙන්න මේ ධන 1ක් කැපුණා. උඩේ ධන 1ව 2ම කැපුණා. හරි. උඩ ඉදිරිය යනවා a. යට ඉදිරිය යනවා a ඍණ 2. a බෙදීම a ඍණ 2 තමයි උත්තරය. පට්ට සුළු කිරීම මොහොත පොඩි එකට ආපු වෙන. g බෙදීම x වර්ග ඍණ ධන 2යි x ඍණ 3 බෙදීම x ඍණ 5 3ක් තියෙනවා බය වෙන්න එපා කැපිල යනවා ඔව කැපෙන්න දෙන්නේ හරිනේ දැන් මේක බලමු අපි තනිතනියම ගමු ඔව හිතන්න එපා ඉතින් මේක ගේ බලන්න x එළියට ගන්න පුළුවා x එළියට ගත්තම x ඍණ 8ක් ඉතිරි වර්ගද ප්‍රකාශනය කරලා සාධක කොහොමද අපි ඍණ 5යි ඍණ ඍණයි ධන පස්සරක් එකයි. ඒ කියන්නේ x ඍණ 5යි x ධන 1යි. x ඍණ 5යි x ධන 1යි සාධක වෙන් කරාම. හරි හරි. මේක x වර්ගය ධන 2x ධන 1 කියන්නේ x ධන 1 වර්ගය. මෙතනින් අපි x වර්ගයක් එළියට ගමු. එතකොට ඉතිරෙන්නේ x ඍණ 8යි. බෙදීම කියන්නේ මම වැඩි කිරීමක් විදියට උඩට ලියාගන්නවා. යටට x වර්ගය ධන 2x ඍණ 3 කියන්නේ සාධක කැඩුවම x ඍණ 3යි x ඍණ 1යි. උපතේ මම මේක ආයි මෙහෙම ලියාගත්තද මට මේ තව බේලියක් ලියන තව සුළු කරන්න. හරි දැන් සුළු කරමු ලස්සනට. මේ x ඍණ 8ට මේ x ඍණ 8ට කැපුණා. හරි. මේ x ධන 1ට මේ 1 ධන 1ක් ඒ කියන්නේ දෙකක් තියෙනවානේ. x ධන 1ක් 1 x ධන 1ක් කැපුණා. හරි. මේ x ට මේ x එකක් කැපුණා. හරි. x දෙකක් තිබ්බ එකක් කැපුණා. හරි. මේ x ඍණ 5ට මේ x ඍණ 5 කැපුණා. එච්චරනේ. උඩේ ඉතිරෙනවා කැපුණා 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 x ධන එකක් උඩ ඉතිරි. යට කැපුණා x එකක් ඉතිරි කැපුණා මේ ටික ඉතිරි. x ඍණ 3යි x ඍණ 1යි. ලොකුතේ ඔච්චර. ලොකු මොකක්ද ඒක සුළු කිරීම මේ? මොකක්ද ඒක ලොකු දෙයක් නෑ නේ. ලොකු දෙයක් නෑ ඔච්චරයි. පේ දුනේ හතරක් ගේම ගිහුවා ඔච්චරයි. ඕගොල්ලෝ අරනේ. මේ කඩනේ කාරිය කඩා ගන්න. හරිද? කැඩෙන්නේ නැත්තම් ඉතින් සුළු වෙන්නේ නෑ. හරිද? කැඩෙන්න තමයි දෙන්නේ ඕගොල්ලන්ට. හරිද? හරි එහෙනම් අපි මුළු පාඩම ඉවරයි. VGA භාගය 11 වෙනියෙ. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ සීරියස් එකම ප්ලේලිස්ට් එකම වැඩක් වුණා කියලා ඕගොල්ලන්ට. හැමදාම කියනවා වගේ ගණන් හදන්න තුනම් මෙතනට එන්න එපා. අනිවාර්යයෙන් ඕගොල්ලන්ට ගණන් හදන්න බැරි වෙනවා. බැරි වෙන කියන්නේ ජීවිත හදන්න බෑ ඕගොල්ලන්ට. හරිනේ. හරි එහෙනම් අපි වෙන පාඩමකින් හම්බ වෙමු. එහෙනම් මේ වීඩියෝ සීරියස් එක ඉවරයි.